අවුවට ගියපු ගමන් දරා ගන්න බැරුව නිතරම වෙන ඔලුව කැක්කුම නැත්නම් හිසරදය එහෙමත් නැත්නම් එකවරම ඇතිවන ක්ලාන්ත ස්වභාවය කියන මේ ලක්ෂණ ඔබටත් ඇති බොහෝ විට මේ කීව රෝග ලක්ෂණ ඇති වෙන්නේ හිසේ සෙම තදවීම නිසා බව ඔබ දන්නවද ඔබේ හිසේ ඇතුළතින් ඉදිරිපස නලල් ප්‍රදේශයේ ඇස්සට නාසය දෙපස ඇති හිස් අවකාශය නැත්නම් කෝටරකවල පවතින සෙම අධිකව වියලීම නිසා තමයි මේකින් රෝගී තත්ත්වය ඇති වෙන්නේ ඔබේම ක්‍රියාකලාපයේ ඇති ඔබවත් නොසිතන යම් යම් වැරදි නිසා සෙම මේ විදිහට එකතු වෙලා අධිකව වියලීමට ලක්වීම සිද්ධ වෙනවා. ඒ ගැන වෙනත් වීඩියෝ එකකින් දැනුවත් කරන්න ඉඩ තියලා වර්තමානයේ වන විට බොහෝ දෙනා පීඩාවට ලක් වෙලා ඉන්න මේ ගැටලුවට gedara දීම කරන්න පුළුවන් සුවිශේෂී ප්‍රතිකාර කිහිපයක් දැනගන්න මේ වීඩියෝවේ අවසාන විනාඩි කිහිපය දක්වාම රැඳී ඉන්න කියලා ඔබට මතක් කරනවා. අංක 1 මදුරු තලා කොළ තැඹු ජලයෙන් වාෂ්ප ඇල්ලීම. හීන් මදුරු තලා කියන්නේ සෑම නිවසකම වගේ අනිවාර්යම වවා ගත යුතු ශාකයක් කියලා කිව්වොත් ඒක නිවැරදි. ඔබට මතකයේ තිබෙනවා නම් පසුගිය කොරෝනා සමයේදීත් මේ ශාකය පිළිබඳව නිතරම කතා බහට ලක් වුණා. සෙම් රෝග සහ වෛරස් රෝගවලදී ඉතාමත් වටිනා ඔසුගුණ රසක් තිබෙන මේ මදුරු තලා ශාකය Hindu භක්තිකයන් වන්දනා මාන සිදු කරන ශාකයක්. ඔවුන්ගේ නිවෙස් ඉදිරිපිට අනිවාර්යයෙන්ම මේ තුල්සි කියන දම්පැහැ කොළ සහිත ශාකයේ සිටවලා තිබෙනවා. ඉතින් මේ ප්‍රතිකාරයේදී ඔබට කරන්න තියෙන්නේ මදුරු තලා කොළ මිටක් පමණ හොදින් සෝදාගෙන වතුර කෝප්ප කිහිපයක් දමා තම්බා ගැනීම. ඒ වගේම ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන මේ තම්බා ගන්න අවස්ථාවේදී පියන වසා තම්බා ගැනීම සිදු කළ යුතු බව. හොඳින් වතුර නැටූ පසු පියන විවෘත කරලා ඇස් වසාගෙන මේ වාෂ්පය නාස්පුඩු මගින් ඉහළට ඇදලා කටින් පිට කිරීම සිදු කළ යුතු වෙනවා. කෙටිකාලිනව පවතින සෙම තදවීමේ රෝගයේදී දිනකට දෙවරක් පමණ මේ දේ සිදු කිරීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අංක 2 කෘතිමව කිවිසුම් යවීම. අපි මේ වීඩියෝ එකේ මුලින්ම සඳහන් කළ ආකාරයට අපේ සෙම පිරුණු ස්ථාන නලල් තලය තුල නාසය දෙපස ඇස්වලට වදක් පහලින් කම්බුල්ලට ප්‍රදේශයේ පවතිනවා. ඇත්තරම මේ සෙම අපේ ශරීරයේ නිවත් වෙලා යාම තමයි සිදුවිය යුතු දේ. කිවිසුම් කිහිපයක් ඇති වෙලා සොටු දීර ආකාරයට මේ සෙම ඉවත් වෙලා යනවා නම් ඔබට දැනෙන පහසු වචනෙන් විස්තර කළ යුතු නැහැ. ඉතින් මේ සඳහා ඔබට හැකියාව තිබෙනවා කොත්තමල්ලි කුඩු, කහ කුඩු, සූදුරු කුඩු වැනි දෙයක් අතල මත යම් තාක් දුරකින් තබාගෙන ආශ්වාසය සිදු කරන්න. මේ කුඩු වර්ගවල සැර නාසිර දැනීමත් එක්ක නාසය උත්තේජනට ලක් වෙලා කිවිසුම් යාම සිදු වෙනවා වගේම මේවායේ පවතින උෂ්ණ සහ සැර බවත් එක්ක සොටු දිර ගලාවිත් ඔබට විශාල පහසුවක් දැනෙන්නට පටන් ගන්නවා. ඒ වගේම මේ කුඩු වර්ග නාසයට ලං කරලා ඉහළට ඇදීම කිසිසේත්ම සිදු නොකළ යුතු බවත් විශේෂයෙන්ම ඔබට මතක් කරනවා. ඔබට මිරිස් කුඩු වැනි යමක සැර නාසයේ ගැටුණු විට නොනවත්වා සිදුවන කිවිසුම් යාමම කෘතිමව ඖෂධ කුඩු වර්ග මගින් සිදු කිරීම තමයි මේ ක්‍රියාවලියේදී සිදු කරන්නේ. අංක 3 උණුසුම් රෙදි පොට්ටනියකින් තැවීම. හිස්කබල ආශ්‍රිතව මේ විදිහට ඇතිවන සෙම් තදවීම නිසා ඔබට හිසේ ඇතිවන තද ගතිය එදිනදා කටයුතු වලට විශාල බාධාවක් වෙන බව නම් අමුතුවෙන් කිව යුතු නැහැ. දීර්ඝ කාලීනව ඇතිවන මේ තත්ත්වය නිසා ඇස්පෙනීමේ දුර්වලතාව පවා ඇති වෙන්න පටන් ගන්න බව ඔබ දන්නවද? ඒ නිසාම නොසලකා හරින්න බැරි මේ තත්ත්වය සඳහා තල තෙල්, මහා නාරායන තෙල් වැනි තෙල් වර්ගයක් භාවිතා කරලා හොඳ සම්බාහනයක් සිදු කිරීම සුවිශේෂී ප්‍රතිකාරයක් වෙනවා. නලල, නාසය දෙපස, කන් දෙක දෙපස සහ ඇස්වලට පහළ කම්බුල් ප්‍රදේශය තෙල් ගෑමෙන් අනතුරුව රවුමට මසාජ් කිරීම ඔබට කරන්න පුළුවන්. මේ විදිහට විනාඩි 5ක පමණ කාලයක් සිදු කරලා ඉන්පසු උණුසුම් ජලයෙන් පොඟවා ජලයේ මිරිකාගත් රෙදි කඩකින් හොඳින් තැවීම සිදු කරන්න ඔබට පුළුවන්. මේ කාරණේදී විශේෂයෙන්ම සැලකිලිමත් යුතු දේ තමයි ඔබ මේ දේ සිදු කළ යුත්තේ උදේ කාලයේදී පමණයි. ඒ වගේම තැවීමක් සිදු කරද්දී කිසිවිටකත් ඔබේ ඇස් මත තැවීම සිදු කරන්න එපා. මේ ආකාරයට සිදු කිරීමෙන් කෝටරකවල තද වෙලා තිබෙන සෙම ලිහිල් වීම නිසා ඔබට විශාල පහසුවක් ලැබෙන්න පටන් ගන්නවා. අංක 4 වාෂ්පශීලී ද්‍රව්‍ය වලින් ස්වේද කිරීම. තැඟිරි කුලේ ශාකපත්‍ර ඒ කියන්නේ දෙහි, නාරං, දොඩම් ආදී සහ කුරුඳු වැනි සුවඳකාරක ද්‍රව්‍ය සහිත ශාකපත්‍රවල වාෂ්පශීලී ඖෂධ සංඝටක අන්තර්ගත වෙලා තිබෙනවා. මේ සංඝටක සහිත වාෂ්පෙන් ස්වේද කිරීම මගින් මේ කෝටරකවල සෙම තදවීමේ රෝගියට විශාල සහනයක් ලැබෙනවා. සාමාන්‍ය ජලයෙන් වාෂ්පාලනවට වඩා මේ ක්‍රමයේදී වාෂ්පශීලී තෙල්වල සහ ඒ ශාකයේ ගුණය නිසා ඔබට සුවිශේෂී ප්‍රතිකාරයකුත් ලැබෙනවා. ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන මේ විදිහට ස්ටීම් කිරීමේදී නැත්නම් වේදු ඇල්ලීමේ ක්‍රමයේදී ජලයේ නටනතුරු රත් කරලා ඉන්න අනතුරුව තමයි ශාකපත්‍ර ජලයට එකතු කිරීම කළ යුතු වන්නේ. බොහෝ දෙනා මේ කරුණ ගැන නොදැනුවත් නිසා ජලයට ශාකපත්‍ර ටික දාලා තැඹීමක් සිද්ධ කරනවා. මේ නිසා මුණුසුමත් එක්ක වාෂ්පශීලී සංඝටක සියල්ල ඉවත් වෙලා යනවා වගේම වාෂ්පාලන අවස්ථාව වෙනකොටත් ඒ කිසිවක් ඉතුරු නොවෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන අපි සඳහන් කළ විදිහට වාෂ්පැල්ලීමට සූදානම් වෙලා මේ පැඟිරි කුලේ ශාකවල පත්‍ර කැබලි වලට කඩලා ජලයට එක් කරලා වාෂ්පැල්ලීම සිදු කළ යුතුයි කියන එක. අංක 5 හුස්ම ගැනීමේ අභ්‍යාස සිදු කරන්න.
अभी कोहमा तुस्म के निम सिद्ध करना अत्र मापिट हरियट उस्मगात वेलावाक तीनवाद अब कल्पना कर बला न पेनहालू पिरेन्नम उस्मगातवस्तावा कद दवसरम तीनवाद किला ओब पड़ी वेलावाकान हितव तेरु म्याई अपी नितरम वगे गाने केटि उस्म भाव मे हुस्म अपे पेनहालु होदीन पिरेन्न तरमत प्रमाणवत् नह मे निसाम तमाई अभी विनाडी किहिप्याक वेन करला हुस्म के निमे अभ्यास याक सिद्ध कलितु वेन्नी इताम सरल उदाहरणयक विधिहट एक नास्पुडुवक वसागेन अनिक नास्पुडुवेन दीर्घ हुस्मक रगेन कटिन पिटकिरीम सिदु करन्न पुलुवन् वार किहिपेकट पासुव नवतत अनिक नास्पुडुवेनुत मे दे सिदु करन्न निष्कलंक स्थानयके रमिनिया गोतागेन वाडी वेला दास पियागेन मे अभ्यासय दिनकट विनाडी 5क पमन कालयक सिदु करला ओबट देनेन सुव पासु बव ओबम अद्देकला बलन्न मे अभ्यास मगिन नासा मार्गय तुल वाते गमनागमने पासु करवला तदवियति स्थान बुरुल किरीमत सिदु करेनवा මේ විදියට හුස්ම ගැනීම අභ්‍යාස යෝග අභ්‍යාස බොහොමයක් ඔබට අන්තර්ජාලය ඔස්සේ දැක බලා ගන්නත් හැකියාව තිබෙනවා අංක 6 තෙල් බින්දු නැස්ස කිරීම ඔබේ නාසය කියන්නේ වියලිව තිබිය යුතු ස්ථානයක් නෙවෙයි නාසයේ මනා ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න නම් නාසයේ ශ්ලේෂ්මල පටක නිතරම තෙත්ව තිබීම විශේෂයෙන්ම වැදගත් වෙනවා උණුසුම් සුළඟ ආග්‍රහණය කිරීම වියලි ආහාර පාන පමණක් ආහාරයට ගැනීම ආදී නිසා නාසයේ ශ්ලේෂ්මල පටක මේ විදියට වියලීමට ලක් වෙනවා अतरम अतीत इंधन मिनसुन के जीवन रटावट अतुलाब अंग्याक विधिहट थाइल नस्यकिरी हदुन्न पुलवान एवागेम कालगत मेवनि रोगतात्वलि वैद्यकर्मक विधिहट नियमित सेलस्मक सहित नस्यकर्म सिधुकिरीम आयुर्वेद वैद्य क्रमे तो सिधुकर लबनो निवसे नम्बट सिधुकरणति बेन्नी उदासन काले तल तेलि औषधीय तेल वर्ग्याक तेल बिंदु देखक बेगिन नासे पुडुवल्ट मारुवेन मारुट योदला सेमिन इहलट अदीम नास पुडु देख संधा एक वरकट बिंदु देख बेगिन अवस्था देखकदी तेल योदान ओबट पुडुवान ओबट में रोगी तत्ते नोतिबुना उनात सतीकट वराक देखक में विधियर सिदुगिरी में किसिदु वरदाक नहें अंक हत हिस वियलीमट इडहरी निपा वर्तमान कार्यबहुल जीवन रटाव तेक्क अपे सांस्कृतिक अंग्याकुन हिसट तेल यदीम अपिट अमतक वेला तिबेनवा රූපලාවන්‍ය කටයුත්තක් විදිහට හිස කෙස්වල තෙල් ගැල්ලුවත් හිස් කබලේ තෙල් ගෑම හිස තෙල් ගාන දිනයට පමණක් සීමා වෙලාද කියලාත් හිතෙන්න පුළුවන්. අතීතයේදී මිනිසුන් ගැහණු පිරිමි ભેදයකින් තොරව මේ විදිහට හිසට තෙල් දැමීම සිදු කළේ හිස පීරීම පහසු කරගන්න විතරක් නම් නෙවෙයි. හිසට තෙල් දැමීම නිසා ගෙල ප්‍රදේශයෙන් ඉහළ ඇතිවන සියලුම රෝග සඳහා නිවාරණයක් ඇති වුණා. සියලුම නාසා රෝග, පීනස් රෝග, කර්ණ රෝග ආදීට ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක් විදිහට හිසට තෙල් දැමීම හඳුන්වා දෙන්න පුළුවන්. හිස වියලීම සිදුවන විට නාසයේ ශ්ලේෂ්මල පටක වගේම සෙම වියලීමත් සිදුවන නිසා කාලයක් යන විට අධික හිස රදිය ඇති වෙන්න පටන් ගන්නවා. ඖෂධීය තෙල් වර්ග නැති වුණත් ඔබට මේ සඳහා උළුහාල් කරපිංචා ආදී යොදා සාදාගත් පිරිසිදු පොල් තෙල් පමණක් වුණත් ඔබට මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. අංක 8 වියලි කහ සහ තල තෙල් මගින් දුම්මැල්ලීම. ඔබේ හිසේ කෝටරකවල කාලයක් තිස්සේ පවතින සෙම් තත්ත්වය නිසා ආසාදන තත්ත්ව ඇතිවීම අහම්බයක් නම් නෙවෙයි. මේ ආසාදන තත්ත්ව ඇස්වලට මොලයට පවා හානිකර වෙන්න පුළුවන්. මේ ආසාදන තත්ත්ව වැළැක්වීම සඳහා ඊට වටිනා ප්‍රතිකාරයක් අටවෙනි ක්‍රමයේ විදිහට ඔබට හඳුන්වා දෙන්න පුළුවන්. වියලි කහකොඩු තේ හැඳි කාලක් පමණ තල තෙල් ස්වල්පයක් සමග මිශ්‍ර කරලා මිශ්‍රණයක් සාදා ගන්න. ඉන්පස්සේ පිරිසිදු රෙදි කඩක් හෝ ගෝස් කැබල් එක කුඩා පන්දමක් විදිහට ඔතලා එහි අග මේ මිශ්‍රණය පොඟවලා ගිනි දැල්වීම සිදු කරන්න. ඉන්පස්සේ ගිනි දැල්ල නිවලා ඒ එන දුම නාස්පුඩු වලින් ඉහළට ඇදීම සිදු කරන්න ඔබට පුළුවන්. ඔබේ නාසය ඇතිවලා තිබෙන සියලුම ආසාදන තත්ත්වවලදී මේ වියලි කහ කියන්නේ ඊටම සුවිශේෂී ගුණ දෙන ඖෂධයක්. ඉතින් අවසන් වශයෙන් කියන්න ඕන ඔබට මේ රෝග තත්ත්වය වළක්වා ගන්න ඉහත ක්‍රම වලින් එකක් හෝ කිහිපයක් උනත් අත්තදා බැලීම සිදු කරන්න පුළුවන් බව. ඒ වගේම තවමත් ඔබ විශ්වය පුරා විශ්මිත දේ දැනගන්න විශ්ම ලෝකයේ සමග එකතු වී නැත්නම් අදම අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තවත් කෙනෙකුට මේ වීඩියෝ එක ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල් වගේම ඔබ නොදන්න දේවලුත් බෙදා හදා ගන්න අමතක කරන්න එපා. තවත් දවසක ඔබේ නිරෝගී දිවිය හැඩ කරගන්න මේ වගේ සුවිශේෂී වටින කින වීඩියෝවකින් හමු වනතුරු ඔබට සුබ දවසක්.